Hi friends. Hi. අද අපි යන්නේ විල්පත්තු. විල්පත්තු. ලස්සන ගමනක් යන්නේ. ඔව්. දැන් අපි ඉන්නේ කුරුණෑගල. දැන් අද අපි තනියෙන් නෙමෙයි යන්නේ. ඔව් ඈ අපි අද යනවා සෙට් එකක් ඉන්නවා. 12 දෙනෙක් විතර ඉන්නවා යන්න. එතකොට අද අපි නතර වෙන්නේ විල්පත්තු මේ කැලේ ඇතුලේ බංගලෝ එක. ඉතින් අද නතර වෙලා හෙට උදේ 6:00 තමයි මේ සෆාරි එක යන්නේ. ඒ බංගලෝ එක බුක් කරපු විදිය ඒ හැමදේම අපි ඔයාලට ඉස්සරහදී මේ වීඩියෝ එකේදී කියන්නම්. දැනට අපි ගමන පටන් අරගෙන තියෙන්නේ දැන් යන අතරමඟ ඉන්නේ. ඉතින් මේ වීඩියෝ එක ඉස්සරහදී හැමදේම විස්තර කියන ගමන් ඉතුරු මේ හැමදේමත් පෙන්නන්නම්. ඉස්සරහදී අපි ඔයාලව හම්බෙන්න. හම්බෙන්න. තනි වී සිටියම් සිහින ආකරේ කැටුනා වාගේ නිමත් නෑ මොහොතින් මොහොතට ගෙවෙන කාලය අපි දැන් විල්පත්තු යන ගමන් අපිට රාජාංගනයට අපි ආවා දැන් නේ ඔව් විල්පත්තු අතරමඟ පොඩි දුරක් තියෙන එන්න මොකද අපි තඹුත්තේක මහරහා අපි යනකොට අපිට රාජාංගනයත් සෙට් වෙනවා ඉතින් රාජාංගනයත් අපි බලලා යන්න ආවා මොකද අපිට ටයිම් එක තව ඉතුරුයි නේද ඔව් ඒ නිසා ඩෑම් එක බලන්න ආවා ඩෑම් එක තව එතන එන්ට්‍රන්ස් එක ළඟ ඉන්නේ අපි ඔයාලට වෙන්නන්න ආ ඉතින් ලස්සනයි ඩෑම් එක එහා පැත්තෙන් තියෙනවා මාරම ලස්සනයි ඉතින් ඩෑම් එක රාජාංගනේ ඩෑම් එක බලලා දැන් අපි මෙහා පැත්තේ ආවා අපි නාන්න ලෑස්ති ඔව් ඩෑම් එකේ නාන්න පුළුවන් පැත්තක් තියෙනවා ඔව් ඩෑම් එක අර සයිඩ් එකේ තියෙන්නේ වටෙන් මේ පාරේ ආවම එන්න පුළුවන් වාහන වලටත් වාහනත් ගලාසෙටම දාන්න පුළුවන් ඒකල ඉතින් අපි දැන් නාලා දවල්ට කන්න ඕන කාලා ඊළඟට යන්නේ අපි කෙලිම විල්පත්තු යනවා අපි ඉතින් එන විල්පත්තුේදී ආය හම්බෙමු අපි දැන් විල්පත්තු එන්ට්‍රස් එක ළඟට ඇවිල්ලා ඉන්නේ. මෙතන තමයි ඔෆිස් එක තියෙන්නේ. එතකොට එතනින් ඒ ડોකියුමන්ටේෂන් වැඩ ටික කරලා ඊට පස්සේ තමයි අපි නතර වෙන මේ බංගලෝ එකට යන්න තියෙන්නේ. මෙතන තියෙනවා මේක ඇතුලේ කැලේ ඇතුලේ බංගලෝස් 16ක් තියෙනවා. ওই 16න් එකක තමයි අපි ඉන්නේ. අපි ඉන්නේ ඉස්ලාම් තියෙන එකේ මරද මඬුව. මරද මඬුව කිලෝමීටර් 14යි. ඒ කියන්නේ අපි මෙතන එන්ට්‍රන්ස් එකේ ඉඳලා ඇතුළට අපි කිලෝමීටර් 14ක් යන්න ඕන. මේක ඉතින් අර බුක් කරලා ආවොත් තමයි අපිට එහෙම යන්න පුළුවන්. ඒත් සෆාරිය ගන්න තියෙන්නේ අපි හෙට උදේට.
හයමාරට අපි දැන් ඉතින් ඇතුළට යන්න ලෑස්ති. ඊළඟට අපි ඔයගලන් ආය හම්බෙන්නම් මරදබඩු බැංගලෝර් එකේදී අපි හම්බෙමු එනං ආය.
වගේ යනවා. ඇයි ඈ? අපි දැන් තමයි බැංගලෝ එකට ආවේ මරඳ මඬු මෙන්න අපි අද ඉන්න බැංගලෝ එක මේක තමයි ඉතින් මේක බුක් කරගන්න ඕනේ මේ කොළඹින් ඒ කියන්නේ වනජීවි දෙපාර්තමේන්තුවේ කොළඹ බ්‍රාන්ච් එකෙන් තමයි මේක බුක් කරගන්න ඕනේ එතකොට බුක් කරගන්න නම් අනිවාර්යෙන් සති 3ක් මාසයක් වගේ කලින්වත් බුක් කරගන්න වෙනවා මේ දැන් අපි ඉන්නේ මෙතන තියෙන බංග්ලෝස් 16ෙම ළඟම තියෙන කිලෝමීටර් 14ක් ඇතුළත තියෙන බංග්ලෝ එකේ තමයි අපි අද ඉන්නේ. ඒකට එක හේතුවක් තමයි මේ 10 දෙනෙකුට වැඩිපුර ඉන්න පුළුවන් බංග්ලෝ එකකට තියෙන්නේ මේක. අනිත් ඒ වගේ ඉන්න පුළුවන් 10 දෙනයි. ඒ නිසා ඕගොල්ලනුත් බුක් කරගන්නවා නම් මේකේ ඉන්ටර්නෙට් එකේ ඒගොල්ලන්ගේ මේ page එකෙත් හැම විස්තරේ මේ විස්තර ඔක්කොම තියෙනවා. ඒකට ගිහිල්ලා ඕගොල්ලන්ට බලන්නත් පුළුවන් මේ online book කරන්න පුළුවන් බංග්ලෝසුත් තියෙනවා, බැරි ඒවත් තියෙනවා. මේක බෑ. අපි කොළඹ වලට මේ ගිහිල්ලා තමයි මේක book කරගත්තේ. ඉතින් ඔයාලත් මේ එන්න ඉන්නවා නම් සති 3කට 4කට කලින් වගේ මේක book කරගන්න වෙයි. බංගලෝ එකක් මොකක් හරි මේක හරි තව ඔයාලට කැමති එකක් හරි මේගොල්ලගේ මේ වනජීවි page එකේ මේ internet page එකේ තියෙනවා හැම විස්තරයක්ම ඔයගොල්ලන්ට බලන්න පුළුවන් charges මේ කොහමද මේ එක්කෙනෙකුට වෙන්නේ ඒවා ඔක්කොම තියෙනවා ඒවා බලා ගන්න පුළුවන් එහෙනම් ඉතින් අපි බංගලෝ එක ඇතුළට යන්නත් ඕන ඔව් අද නතර වෙන්නේ අපි මේකේ මේකේ Good morning, Okkodoma. Good morning. Devane Dawase Udema, api dan lasti safari yanda. Oh. Dan api okkoma ready la inne. Dan me tama api hitapu Bangalore eka olan peena api. Api de passe me thiyenne Bangalore eka. Hondai denne hama pasukamakma hama lema thiyenawa. Idin harima hondai. Oh, harima lassana tana. Dan api safari jeep deyak dan aran thiyenne. Oh. Dan wahana deka ævilla thiyenne. දැන් කිලෝමීටර් 14ක් අපි ඇවිල්ලා නිසා අපිට එතනින් එහාට තමයි දැන් යන්න තියෙන්නේ. යන්න තියෙන්නේ. ගොඩක් දැන් බලන්න තියෙනවා. ඔව්. අපි ඒ ගැන ඉතින් ඉස්සරහට කතා කරමු. ඔව් ඉස්සරහට පෙන්වන්නම් අපි ඔයාලට මේ වීඩියෝ එකකින්. මේ ඉන්න සෙට් එක ඉතින් අපි ඔක්කොම ෆොටෝස් සේම ගහනවා අපේ සෙට් එක. නයිස්. Hi Manoj, good morning. Hello. Good morning. Good morning. Good morning. අපි යනවා අද විල්පත්තු ඇවිල්ලා ඉන්නේ. මේ ඉන්න අපේ මනෝජ්, මේ ඉන්න අපේ චන්දිමා. ඔයි, ආ සුද්දා. Guys. Yeah, bye.
මේ අපේ අලුත් නැංගිලේ අලුත් නැංගිලේ එන්න අපේ චාමලි අනිත් සෙට් එක අල්ල ගන්න දැන් හරි අමාරු එන්න අපේ වාහන දෙක ඇවිල්ලා තියෙන්නේ හලෝ දනා ගුඩ් මෝර්නින් හයි ගුඩ් මෝර්නින් අමාලි ගුඩ් මෝර්නින් මේනි කාසියප ගුඩ් මෝර්නින් හලෝ මංග ගුඩ් මෝර්නින් නියමයි හොඳයි මේනි අපේ නිවන්ද පොල්කරු සුපිරි එන්න වාහන දෙක ඇවිල්ලා තියෙන්නේ නැයිද ඔක්කොම යන්න ලෑස්ති වෙනවා අපි ඉතින් ගමන ඉස්සරහදී ඊටු ඉස්තර ටික ගැන කතා කරමු ඒකට අලියෙක් ගින්න. ප්ලේන් ටෙස්ට් එක. ප්ලේන් ටෙස්ට් එක කොක් වගේ. ආ. අතන අලියෙක් ඉන්නවා. ඒගොඩ. මනෝ අර අර පස්සේ. බොරු පංගිල කියන්නේ මේක. ඈ? බොරු පංගිල කියන්නේ මේක තමයි. බොරු පංගිල. බොරු පංගිල. මේ බොරු පංගිල. බොරු පංගිල. බොරු පංගිල. ඔයිස් මොකද තත්තේ? ගියමයි අලියෙක් හම්බුණා. අය කුලෙක් හම්බුණා. මොනරෙක් හම්බුණා? කිඹුල්ලු තුන් දෙනෙක් හම්බුණා. සන්තෝෂයි. ගියමයි. අපිට හම්බුණා මේ හොඳයි. අවුලක් නැද්ද? සුපිරිය. ගමනක් අවංගෝ. අට. ආ සන්තෝෂයි. ඉදියානේ දැන් සෆාරිය යනකොට ඉතින් හැමතැනම බහින්ද දෙන්නේ නැහැ නේද? ඔව් එක මේ බහින්ද දෙන එක තැනක් තමයි මෙතන කුඹුක්විල. ඔව් කුඹුක්විල. මෙතන ඉතින් මේ යන කඩියට ඔක්කොටම බහින්ද පුළුවන්. ඔව් මේ තියෙන්නේ. ඔන්න කුඹුක්විල. ඊවලට දැන් කුඹුක්විලත් පෙන්නනවා. මොකද අපිට ඕන ඕන තැන් වල බහින්න දෙන්නේ නැහැ මොකද පරිසරය තියෙනවා ඒ රූල්ස් වලට අපි ඉතින් එයාලා බස්සන ඒ තැන් වල විතරයි බහින්න දෙන්නේ බොහොම සීමිත තැන් ටිකක තමයි බහින්න පුළුවන් අපිට හේතුව මේ වටේටම මේ විල වටේටම තියන්නේ කුඹුක් ගස් කුඹුක් ගස් විල වටේටම සෑහෙන කුඹුක් ගස් ටිකක් තියෙනවානේ
කොහමද? කොහමද view එක? දැන් දඩබඩ ගාලා ලස්සන දියක් ගන්නවා ලස්සන. මේගස් පේ පේන සුදු පාට අපි දැන් ඉන්නේ කුවේණි පැලස්සේ. ඒ කියන්නේ කුවේණි කපු කොටමින් සිටි ස්ථානය විදියට තමයි මේක සැලකෙන්නේ. ඉතින් මේ විදියට තමයි මේ තැන තියෙන්නේ. ඕන්න වට පිටාව. මේදින මනෝජ් මේ පාර මන්නාර යනවා යනවා පැලිකන්දේ නැගින් තියන්නේ යන මධ්‍යස්ථානයේ හ්ම් ඉතින් ප්‍රචාරය දෙන්න. ඔව් අපි දැන් වැලිකන්ද බලන්න යන්නේ ටිකක් දුෂ්කරයි ඒ වුණාට දිවිසේ පළවෙනි අත්දැකීම නේ චමිල මම නම් මේ 10 පත්තුවට ආවම මං කිව්වනේ මමෙන් කවුද සරප්පු දාර ගිහලා මේ මේ නියමයි මේ වාතල් එකක් මනෝජ් අයියෝ පෙන්නන්න
ඉතින් ෆ්‍රෙන්ඩ්ස් අන්න අපේ සෆාරි අදට ඉවරයි. විල්පත්තු ටුවර් එකේදී ලස්සන ටුවර් එකක්. ඔයාලත් ඉතින් යන්න ඒ තරම් වටිනවා. දැන් ආයෙත් අපි පටන් ගත්ත තැන එන්ට්‍රන්ස් එක ළඟ ඉන්නේ. දැන් මේ ගෙදර යන්න තමයි හදන්නේ අපේ වාහනවල. පැය 12ක් ගියා ගමනට. ඔව් යන්න පැය 6යි. එන්න පැය 6යි. හරිම ලස්සනයි. හරිම වටිනවා. ඔව් ඉතින් ආයෙත් ලස්සන වීඩියෝ එකකින් හම්බෙමු. ඔයාලා හැමෝටම see you. See you.